විදමුදාවේ බල සංඛ්‍යාව ගැන බොරුවක් කාටවත් කියන්න බෑ. රජයේ ආයතනයක් නිසා එන සංඛ්‍යාව ගැන භාණ්ඩාගාරයත් ආරක්ෂක මන්ත්‍රයත් සම්පූර්ණයෙන්ම දන්නවා. මාසෙකට කී දිනකටද පඩි ගෙවන්නේ කියලා. ඒතකොට එතනින් දලා ගන්න පුළුවන් විදමුදාවේ සංඛ්‍යාව කොතනද කියලා. අවිවාදයෙන්ම උතුරේ සහ නැගෙනහිර 180,000ක බඩ පිරිසක් යදවිලා නැහැ. ඒක පැහැදිලි. රටේ ආරක්ෂාව ජාතික ආරක්ෂාව බල මිලිමද දැනුම තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයටත් ඒගරු ජනාධිපතිතුමාට යුදහමුදාව නායක හමුදාව සහ ගුවන් හමුදාවට ශ්‍රී ලංකා පොලිසියට සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අපි විශ්ලේෂණය කරලා සමීක්ෂණය කරලා අධ්‍යයනය කරලා තමයි මේ බඩවිරිස් යොදවලා තිබෙන්නේ. අද තියෙන තත්ත්වය අනුව මේ බඩවිරිස් තාම ඒ තැන්වල ස්ථානගත කිරීම සාධාරණයි. අවශ්‍යතාවයක් නැහැ දැන් ටයිම් කරන්න. අපි සටන් කළේ දෙවන ජනතාව සමග නෙමෙයිනි. සටන් කළේ තත්ත්වවාදී කණ්ඩායමක් සමග. මේ සටනෙන් අපි ජයග්‍රහණය කරලා තිනවා. එම නිසා තවදුරටත් අපි ජනතාව වෙනුවෙන් කළ යුතු රාජකාරිය ඉටු කරනවා. නිවාස වේවා, අධ්‍යාපන වේවා, වෛද්‍ය පහසුකම් වේවා සෑම දෙයකටම යුදමුදාව පෙරමුණ අරගෙන ඉන්න උතුරුනැගෙන ප්‍රදේශවල හේතුව තමයි ඒ තරම් ධාරිතාවක් එහෙම නැත්නම් කැපැසිටි එකක් තියෙන මේ හමුදාවට පමණයි කරන්නේ. ඒක නිසා අපි නිහඬ සේවයක් ඉටු කරනවා. ඒ ගැන විවේචනය කරන්න පුළුවන්. ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි අපි කරගෙන යන වැඩවලට. ප්‍රධාන ඇමතුම හැටියට ඔහුගේ නුවරට පැමිණීමත් මහානායක ස්වාමීන්ට හමුවීමත් අපි අගේ කොට සලකනවා. අපි රට ඉදිරියට යන ගමනේදී මම හිතනවා එතුමාට දැනුමක් ලැබෙන්නට ඇති අපේ සිංහල ජනතාව බෞද්ධ ජනතාව මොනවාගේ දෙයක්ද මේ රට ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ කියලා. කොහොම නමුත් ඔහු පැමිණලා ඊළඟ දවසේම මම දුරකථනයෙන් ඔහුට කතා කරා. ඔහුට කතා කරේ ඒ අවස්ථාවේ දැන් නුවරම හිටියේ. මම කතා කළා ස්තුතිවන්ත වුණා මේ පැමිණීම ගැන. ඉදිරියට රට ගෙනියන්න නම් එකතු වෙලා වැඩ කරන්න ඕනේ බව මම එතුමාට දුරකථනයෙන් පැහැදිලි කිරීමක් කරා.